සුබදසක් ඔයාලෝ හැම දිනටම මම සංගීත රංගන ගොඩක් යාලෝ මේ රික්වෙස්ට් කරලා තිබ්බා මේ කැපෝ එක සම්බන්ධයෙන් මේ කියන්නේ කැපෝ එක අපි යොදාගත්තාන් පස්සේ අපි ඒ ප්ලේ කරන කෝඩ්ස් හරි කෝඩ්ස් කොහොමද හොයාගන්නේ කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙන දේවල් කිහිපයක් තියෙනවා ඔයාලා කලින් කරන්න ඕන දේවල් මේ දේ අවබෝධ කරගන්න. එකක් තමයි ඔයාලා අඩුම තරමේ ඕපන් කෝඩ් ෂේප්ස් හැම එකම දැනගෙන තියෙන්න ඕනේ. අනිත් එක තමයි ඕපන් කෝඩ්ස් අපි ප්ලේ කරද්දී අපි ස්ට්‍රම් කරන පටන් ගන්න මේ නෝට් එක බේස් නෝට් එක දැනගෙන ඉන්න එක අනිවාර්යයි. ෆ්‍රෙට් බෝඩ් එකේ නෝට් සම්බන්ධයෙන් පොඩි හරි දැනුමක් තියෙන එක ඔයාලට ලේසි වෙයි මේ මේ කෝඩ්ස් හොයාගන්න වැඩේට. චැනල් එකට අලුත් යාළුවෝ ඉන්නවා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. අපි එනන්ද ලෙසන් එකට යමු. දැන් මුලින්ම කැපෝ එක ඉන්නවා. ඔයාලා දැන් ඕපන් කෝඩ් ෂේප්ස් දන්නවනේ. ඒ කියන්නේ G එක. ඒතර සාමාන්‍ය අපි ගත්තොත් මේ ප්‍රධාන වශයෙන් මේජර් කෝඩ් ෂේප්ස් පහක් ප්ලේ කරන්න පුළුවන් ඕපන් කෝඩ්ස් විදියට G major. ඒතර G major ප්ලේ කරද්දී මේ high වෙන string එකෙන් ප්ලේ කරලා high වෙන string එකේ මේ නෝට් එක තමයි G නෝට් එක. ඒතර එක තමයි අපි කියන root නෝට් එක කියලා ප්‍රධාන නෝට් එක. ඒතකොට මේ කෝඩ් එකේ නම. ඒතකොට දැන් අපි C කෝඩ් එක ඊළඟට සී කෝඩ් එක කරයි ඔයාලා පස්වෙනි ස්ට්‍රින්ග් එකේ. එතකොට මේ පස්වෙනි ස්ට්‍රින්ග් නෝට් එක තමයි රූට් නෝට් එක කියන්නේ අපි ප්‍රධාන නෝට් එක සී නෝට් එක. එතකොට මේක එහෙමයි. එතකොට D එක අපි ප්ලේ කරේ හතරවෙනි ස්ට්‍රින්ග් ඉඳන්. එතකොට හතරවෙනි ස්ට්‍රින්ග් එක ඕපන් D එක රූට් නෝට් එක. ඉතල A major අපි ප්ලේ කරේ පස්වෙනි ස්ට්‍රින්ග් ඉඳන්. එතකොට රූට් නෝට් එක පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තියෙන්නේ. එතකොට ඒක A නෝට් එක. එතකොට අන්තිමට E major කෝඩ් එක ඒකෙන් string sign play කරලා තමයි high වෙන string එක තමයි root note එක. එතකොට minor chords තුනක් open play කරන්න පුළුවන්. A minor ඒකෙත් පස්වෙනි string ඉඳන් තමයි play කරේ. ඒ නිසා පස්වෙනි string root note එක. ඊට පස්සේ D minor හතරවෙනි string ඉඳන් හතරවෙනි string එක තමයි root note එක. මොකද මම මේ කියන්නේ බේස් නෝට් එක පටන් ගන්න නෝට් එක වැදගත් අපි මේ chords වල නම් හොයාගද්දී. ඊට පස්සේ අපි ප්ලේ කරා E minor. E minor එකෙත් 5 වෙනි string එක තමයි root note එක. හරිනේ. එතකොට ඔය ටික දැනගෙන ඉන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ මම notes හොයාගන්න සම්බන්ධයෙන් පාඩමක් කරා. tone semi tone පොඩි practical theory පාඩම් වගේක් කරා. ඉතින් ඒ ටික පොඩ්ඩක් ඔයාලා බලන්න කියලා මම ඔයන්න ඉල්ලනවා මගේ channel එකේ playlist වල ඇති. description එකේ දාන links ටිකේ හැම video එකම ඔයාලා පොඩ්ඩක් බලලා පොඩ්ඩක් අවබෝධ කරගන්න බලන්න ඒ ටික. එතකොට මේක ලේසි. එතකොට දැන් අපි හිතන්න සින්දුවක් යනවා A major key of A. හරිද? එතකොට සාමාන්‍ය ඕපන් කෝඩ්ස් වලට සාමාන්‍ය තුනක් වගේ තමයි ගහන්න පුළුවන්. ඊටු ටික ඔක්කොම බා කෝඩ්ස් ගහන්නේ. දැන් එතකොට හිතන්න බා කෝඩ්ස් එකක් දෙකක් හරි එනවා කියලා. A වල ගහද්දි දැන් ඔන්න එන්න පුළුවන් F sharp minor B minor ඔය වගේ කෝඩ්ස් එන්න පුළුවන්. එතකොට ඒක දැන් අපි හරවා ගන්න ඕනේ ඕපන් කෝඩ්ස් වලින්ම ප්ලේ කරන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඕපන් කෝඩ්ස් ගොඩක්ම ඒ කියන්නේ ප්ලේ කරන්න පුළුවන් කී එක තමයි G. G major. එතකොට G major එකට තමයි ඔයාලා හරව ගන්න ඕනේ ගොඩක් වෙලාවට. එතකොට ඔයාලා හොයා ගන්න ඕනේ A major එක, A major note එකක් 6 වෙනි string එකේ. දැන් අපි මේ G play කරද්දි මතකගෙන මම කිය root note case එක. මේ 6 වෙනි string එකේ තමයි මේ G major shape එකේ root note දෙනවා G එක. එතකොට එහෙනම් මේක G major කියලා දැනට හිතා ගන්න. එතකොට A note එක ඔයාලා හොයා ගන්න ඕනේ 6 වෙනි string එක. එතකොට දැන් මෙතන A note එකක් තියෙනවා. එතකොට මේ G shape එක මේ විදිහට ප්ලේ කරොත් ඔයාලට මේක G major කෝඩ් එක නෙමෙයි හරිනවා මේක A major. එතකොට දැන් මේ කැපෝ එක දාන්න ඕනේ. එතකොට ඔයාලා බලන්න මේ G එක ප්ලේ කරද්දී ඔයාලා මෙතන ෆ්‍රෙට් කීයක් හිස් තිබ්බද මේක තමයි අපි කැපෝ එක කියලා මේක හිතන්න. හරිද? එතකොට හැම වෙලෙම හිතන්න ඕපන් කෝඩ් එක මේක තමයි කැපෝ එක. එතකොට මෙතන එක ෆ්‍රෙට් එක හිඩසක් තියෙනවා. එතකොට ඒකම දැන් මෙතන ගත්තොත් එහෙම එක ෆ්‍රෙට් එක හිඩස තියලා එතන මෙතන තමයි මෙන්න මේ සුදු කෑල්ල තියෙන්න ඕනේ. එතකොට අපි ඒක වෙනුවට අපි ඒක වෙනුවට තමයි කැපෝ එක යොදාගන්නේ. එතකොට දෙවෙනි ෆ්‍රෙට් එකේ ඔහොම දාගත්තන් පස්සේ ඔයාලා G shape එක වගේ ගැහුවොත් එහෙම මොකක්ද දෙන කෝඩ් එක මේක A. හරිද? මෙතන මොකද A note එකක් හින්දා. එතකොට දැන් බලමු අනික් කෝඩ්ස් ඒකත් එක්කම. එතන ඔයාලා C එක වගේ මෙතන ගත්තොත් ගැහුවොත් එහෙම හරිද මුලින් බලන්න දැන් root note එක C shape එකේ තිබ්බේ මේකනේ. මේ පස්වෙනි string එකේ මේ. එතකොට මෙතන මේ note එක ඔයාලා දරගන්න ඕනේ. එතකොට මේ note එක D note එක. එතකොට මේක කෙලින්ම D major chord එක. C එක වගේ ප්ලේ කරාට මේක D major chord එක ඇත්ත හඬ. ඊට පස්සේ අපි D major shape එක අපි apply කරොත් එහෙම. එතකොට ඒකේ root note එක තිබ්බේ
හතරවෙනි string එකේ. එතකොට හතරවෙනි string එක open note එක බලන්න මෙන්න. එතකොට open note එක හොයාගන්න පුළුවන් මෙන්න මෙතන මේ cap එක ඇල්ලලා තියෙන note එක. එතකොට මේක E note. එතකොට මේක අපි මේ විදිහට play කරොත් E major chord එක හන්ට තමයි එන්නේ. හරිනේ? එතකොට අපි E minor වගේ ගහුවොත් එන්නේ. එතකොට අපි 6 වෙනි string එක තමයි E minor එකේ root note එක. එතකොට 6 වෙනි string එක බලන්න මෙතන මොකද්ද මේ note එක ඇල්ලලා තියෙන. එතකොට මේක F sharp note. එතකොට මේක minor එකක්නේ. minor shape එක ගන්න. එතකොට මේක F sharp minor. අපි හිතන්න A minor වගේ ගහුවොත් එම. එතකොට බලන්න A minor එකේ සාමාන්‍ය root note එක තිබ්බේ පස්වෙනි string එකේ. එතන මේ පස්වෙනි string එක open bar මේ හැරි ඇල්ලලා තියෙන මොකක්ද තියෙන්නේ? මෙතන තියෙන්නේ B note එක. එතන මේක A minor shape එකකින්ද B minor chord එක. මේ හඬ B minor chord එක. දැන් අපි හිතන්න සින්දුවක් යනවා B වල B major. එතකොට කෙලින්ම G වලට හරවා ගන්න ඕන නම් ඔයාලා මුලින්ම 6 වෙනි string එකේ B note එකක් හොයා ගන්නවා. එතකොට දැන් බලමු E ඊට පස්සේ F G A B. එතන මෙතන තමයි B එක. එතකොට මෙහෙම ඔයාලා අල්ලන්න බලන්න G එක එතනින්. එතන දෙවෙනි ඇඟිල්ල තියලා. එතකොට මම කලින් කිව්වා වගේ මම මෙතන හිටසක් තියෙන්න ඕනේ. එතකොට මෙතන තමයි cap එක high වෙන්න ඕනේ. ඒ කියන්නේ 4 වෙනි fret එක. එතකොට 4 වෙනි fret එකේ play කරලා ඔයාලා මේ විදිහට ගහුවොත් මේක B major sound එක තමයි එන්නේ. එතකොට මේ අනිත් chords උත් මේ open chord shapes ගැහුවාට ඔයාලා දැන් දන්නවා මේ notes හොයාගන්න තියෙන්නේ base notes වල ඒ chord shapes වල. එතකොට මේ note එක දැනගත්තන් පස්සේ ඔයාලා major shape එක ගන්න නම් ඒකේ major chord. එතකොට මේ minor shapes වලින් ගැහුවොත් ඒක minor chord. එතකොට ඒ විදිහට තමයි මේ ශාස්ත්‍රය තියෙන්නේ. හරිද? ඉතින් හරි ලේසි ඔයාලා දැනගන්න ඕනේ මම කියෝයි කරුණු දෙකක්. එකක් තමයි open chords වල තියෙන base notes මේ පටන් ගන්න note එක ඔයාලා strum කාන්න. ඒක root note එක කියනවා. එතකොට අනිත් එක තමයි අඩුම තරමේ 6 වෙනි 5 වෙනි සහ 4 වෙනි strings වල notes දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් මේ දෙයට. ඉතින් මම හිතනවා වැඩි තේරෙන්නේ නැති කියලා මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් මම තව කැපෝ සම්බන්ධයෙන් කරා තව lessons මම හිතන්නේ දෙකක් වයි කරා ඒවත් පොඩ්ඩක් බලන්න. ඔයාලට අහුවෙච්ච නැති දේවල් ඒකේ තියෙන්න පුළුවන්. හරියනම් අද දවසේ මේ lesson එක මෙච්චරයි. lesson එක හොඳ නම් like පාරක් දාලා share කරන්න අනිත් අරන්ට බලන්න. අපි නම් මේ වගේ තවත් lesson එකක් ගමු. එතකොට හැමෝටම Jail.